ඔබට මට කියනවා කවදාවත් මම ඔබ අතහරින්නේ නැහැ මගේ රත්තරන් තියෙන්නේ කවදාවත් මම ඔබේ ජීවිතයේ දුර්වල වෙන්න ඉඩරලා බලාගෙන ඉන්නේ නැහැ උන්වහන්සේ කියනවා ඔබේ දේපා වාර නැති වෙද්දී ජීවිතේ ඒ මහා අසරණ කම ඔබ අත්දකින්දී උන්වහන්සේ කියනවා බය වෙන්න එපා පුතේ උන්වහන්සේගේ ආදරය හොයාගෙන උන්වහන්සේගේ ඒ මහා ජීවිතය මුක්ති විඳින්නේ උන්වහන්සේගේ ආදරය පිටිකමට දැක්කම දෙපා දස අත දිව ගොස්
අතිලා වැටුනේ. අපි වහන්සේ කියන ස්වාමී. නමුත් ඔබ වහන්සේ මට ආදරේ කියලා දැනගන්න. ක්‍රිස්තු මඳුල මා ප්‍රේමවන්තේනි, මේ ලස්සන උදෑසන ස්වාමින් වහන්සේ අපිට දුන්න ලස්සන පණිවිඩයක්. මම නුඹ කිසිදා අත් නොහාරින්නෙමි. නුඹටත් රහසින් නුඹ අසලම සිට නුඹව සවිමත් කරනවා මම. ප්‍රේමවන්තේනි, මේකයි අපේ ජීවිතයේ ඇත්ත කතන්දරය. අපි කොච්චර දැනුවත් වුණත්, අපි කොච්චර නොදැනුවත් වුණත් ස්වාමින් වහන්සේ අපි අසලින්ම ඉන්නවා, අපිව ශක්තිමත් කරනවා. මේ මොහොතේදී අපි ස්වාමින් වහන්සේට අපේ හදවත් විවර කරමු. ප්‍රේමවන්තේනි, අපි ඇවිල්ලා ඉන්නේ ශුද්ධ භූමියකට. අපි ඇවිල්ලා ඉන්නේ ස්වාමින් වහන්සේගේ ස්පර්ශය ලැබෙනවමයි කියන තැනකට. එනිසා මේ මොහොතේදී අපි මේ ස්පර්ශය ගැන විශ්වාස කරමු. සුපුවත් තරණට මම ආවේ අවුරුදු 3කට කලින් පළවෙනි මතාවට. ඒ ආපු වෙලාවේ මගේ හදවතට ආපු පළවෙනිම හැඟීම, මේක මිනිස්සෙක්ගේ වැඩක් නෙමෙයි, මේක මිනිස්සෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, මේක පිටිපස්සේ සම්නහසගේ මහා බලගත් හස්තය ක්‍රියාත්මක වෙනවා. ප්‍රේමවන්තේනි, බලන්න, ගහකට ගහක් නොදෙනිව ලී කෑල්ලක්වත් ඒ තියෙන්නට ඕන තැන නොතියෙන්න මේ ස්ථානයේ ලස්සනට මේ විදියට ගොඩ නැගෙන්නේ. ස්වාමින් වහන්සේගේ මහිමාලංකාරය අපේ ජීවිතවලට කියාපාන්නටයි. වගුරු බිමක් වගේ තිබිච්ච මේ භූමිය අද ශුද්ධ භූමියක් කරේ ස්වාමින් වහන්සේගේ ආත්මයන් වහන්සේ. ප්‍රේමවන්තේනි, ඒ මහා වෙනස, විපර්යාසය, පෙරලිය මේ පොළව මත ඇති කරානම් ස්වාමින් වහන්සේ, උන්වහන්සේ අද දවසේ ඔබේ මගේ ජීවිතවලත් ඒ වෙනස ඇති කරන්නට යනවා. ඔබේ මගේ ජීවිතවලත් ඒ පෙරලිය ඇති කරන්නට යනවා. අපි විශ්වාස කරමු. මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම මේ අවට ඇහෙන කුරුල්ලන්ගේ ගීත නාදයට, අවට ඇහෙන මේ සබහා ධර්මයේ ප්‍රශංසාවත් එක්ක ස්වාමින් වහන්සේට ඉට දෙමු. අපේ හදවත් පුරවන්නට, අපේ හදවත් ස්පර්ශ කරන්නට ප්‍රේමවන්තේනි, ආත්මයන් වහන්සේට අපි කතා කරමු.
අඩවන් වූ දෙනෙතින් පුළුවන්නම් අපේ දෙනෙත් අඩවන් කරලා. ප්‍රේමවන්තේනි, ශුද්ධාත්මයන් වහන්සේ අපිව වසා ගන්න තැන ස්වාමින් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. අපේ හදවත් විවර වෙන තැන ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මේ මොහොතේදී ආත්මයන් වහන්සේට අපි ආරාධනා කරමු. අපි මැදට වැඩම කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ මේ ලෝකයේ තුල ප්‍රාණ ඇති කළා, ජීව ඇති කළා. ප්‍රේමවන්තිනි, ආරම්භයේදී ස්වාමින් වහන්සේගේ මහා සැලැස්ම ලෝකයේ තුල ක්‍රියාත්මක වුණේ ආත්මයන් වහන්සේගේ සැරිසැරීමත් එක්කයි. එනිසා මේ මොහොතේදී ඒ ආත්මයන් වහන්සේට අපි ඉඩ දෙමු. මේ ශුද්ධ භූමිය පුරාවටම සැරිසරන්නට, මේ ශුද්ධ භූමියේ ඉන්න හැම ජීවිතයක්ම ස්පර්ශ කරන්න කියලා ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවා. සේනාකුළු ශාලාවේදී සුළඟ ඇවිල්ලා වහන්සේගේ අපෝස්තුලරුන් මතට ගිනි දුව ආකාරයෙන් ශුද්ධාත්මන වහන්සේගේ වැඩම කිරීම සනිටුහන් කළා වගේ, ප්‍රේමවන්තේනි, අද මේ මොහොතේදී අපි එකිනෙකිනම් මත අපේ ඇඟේ දැවටෙන මේ සුළඟින් ස්වාමීන් වහන්සේට කියමු අපේ ජීවිත ස්පර්ශ කරන්නට කියලා. ස්වාමීන් වහන්සේට කියමු අපේ ආත්මය ස්පර්ශ කරන්න කියලා, ශුද්ධවන්ත කරන්න කියලා. මේ මොහොතේදී ඒ ස්වාමීන් වහන්සේගේ ආත්මයන්ගේ බලය අපි මතට මේ මොහොතේදී වස්වන්නට කියලා. Oh, yeah.
සුලඟක් වගේ ඇවිදින් මාව සාරන්නේ ගින්නක් සේ ඇවිදින් මාතල් වෙලන්නේ ජලය සේ සාගත්වේ ආත්මයන් වහන්සේ මෙතුමාට මහා බලයක් දේවි. හැම වචනයක්ම කලාගෙන කලාගෙන ඉන්න සරස්වන්නද කියලා ඔබ ඉන්න තැන ඉඳලා ඒ ආත්මයන් වහන්සේ මේ මොහොතේ යාක්ෂා කරන්න මෙතුමාව බලවත් කරන්න කියලා. ඒ නිසා මුමින් පිට වෙන්න ඕන මෙතුමාගේ වචන නොවේ ස්වාමීන් වහන්සේගේ වචනයි. ඒ වචනේ සම්පත්ත කරන්න යන මේ මොහොතේ සුළු මොහොතකට ඔහොම අපි නැගිට සිටිමු. අපි නැගිට සිටිමු. අපි අද දවසට නියමිත දේව වචනය මෙනෙහි කිරීමට යොදා ගමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක චෝහන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමින් වහන්සේට මහිමේ වේවා. ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන් හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළසේක. උන්වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන්වහන්සේ පසුපස්සේ ගියහ. එවිට ජේසුස් වහන්සේ කන්දකට නැගී තමන්ගේ ශ්‍රාවකයන් සමග එහි වැඩහුන් සේක. ජුදෙව්වරුන්ගේ මංගල්‍ය වූ පාස්කුව ලන්ව තිබිණි. ජේසුස් වහන්සේ ඇසොසවා බැලූ කල තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක මොවුන් හැමදෙනාටම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි ෆිලිප්ගෙන් නැසූසේක. උන්වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිසය. මන්ද තමන් කරන්න යන්නේ කුමක් දැයි උන්වහන්සේම දැන සිටි බැවිනි. ෆිලිප් පිරිතු දෙමින් එකිනෙක්ගෙනාට ටික ටික වත්දීමට රිදීකාසි දෙසීයක රොටි වුවත් නොසැහෙයයි කීය. ශ්‍රාවකීන්ගෙන් එක්කෙනෙකු සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රු උන්වහන්සේ අමතා යවරොටි පහක්ද මසුන් දෙදෙනෙකුද ඇති කොළුවෙක් මෙහි සිටි. එහෙත්
මෙ පමණ දෙනෙකුට එයින් කුමන පලක් දැයි ඇසීය. මිනිසුන් හිඳවන්නේ උන්වහන්සේ වදාළසේක. එතන බොහෝ තනකොළ විය. ගණනින් 5000ක් පමණ පිරිමි එහි හිඳගත්හ. එවිට ජේසුස් වහන්සේ රොටිගෙන තුති පුදා හිඳගෙන සිටි අයට බෙදා දුන්සේක. එලෙසම මසුන්ගෙන්ද දුන්සේක. සියල්ලන්ට කැමති තරම් කෑම ලැබුණේය. ඔවුන් කා තෘප්තියට පැමිණි පසු උන්වහන්සේ සිය ශ්‍රාවකීන් අමතා කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කරගන්නැයි වදාළසේක. මෙසේ කෑම වැළඳුව අය යවරොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතුකොට මලු 12ක් පුරවා ගන්නාලදී සමූහය මේ හාස්කම දුටු කල සැබෑවටම මෙතුමානෝ ලොවට වඩින්න සිටි දිවසිවර යානෝයයි කීහ. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන නැවත තනියම කන්දට වැඩියසේක. සම්විධානන් වහන්සේගේ ගැලවීම දායක ශුද වූ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්තේනි, අද අපගේ මෙනෙහි කිරීමට අපි යොදාගන්නේ අද දවසට නියමිත දේව වචනය. පිය කවුරුත් අහලා තියෙනවා 5000කට කෑම දීමේ, එහෙම නැත්නම් 5000කට ස්වාමින් වහන්සේගේ පෝෂණය ලබා දීමේ ප්‍රාතිහාර්ය ගැන. ප්‍රේමවන්තේනි, බලන්න මේ ප්‍රාතිහාර්ය පුදුමාකාර ලස්සන පණිවිඩයන් ගණනාවක් අපිට කියලා දෙන ශුදෝ සුවිශේෂ පාඨයක්. අපි ශුදෝ ජුවාම්තුමාගේ සුවිශේෂයට අනුව අන්තිම රාත්‍රී භෝජනයක් ගැන ප්‍රේමවන්තේනි කොහෙවත් කියවන්නේ නැහැ. නමුත් අන්තිම රාත්‍රී භෝජනයේ යම්කිසි හැඟීමක් ස්වාමින් වහන්සේ මෙන්න මේ සුවිශේෂ පාඨයත් එක්ක දෙනවා. අන්තිම රාත්‍රී භෝජනය කියන්නේ ප්‍රේමවන්තිනි අද අපි කතා කරන දිව්‍ය පූජාවේ ආරම්භය. එතකොට දිව්‍ය පූජාවේ ආරම්භය අපි දකිනවා අද මේ සුවිශේෂ පාඩයත් එක්කයි ජොහන්තුමා තමන්ගේ සුවිශේෂයේ සඳහන් කරන්නේ. ප්‍රේමවන්තිනි බලන්න, ජේසු ගොඩාක් වෙලාවට මිනිස්සු එක්ක ඉන්නවා වගේම උන්වහන්සේ කාලය හොයාගත්තා තමන් එක්කත් කාලය ගත කරන්න, තමන් වෙනුවෙන් කාලයක් හොයාගත්තා. බලන්න අද සුවිශේෂ ආරම්භයේදීම අපි දකිනවා ජේසු උන්වහන්සේගේ දේශනයන් කරලා
ස්වාමීන් වහන්සේ යනවා ප්‍රේමවන්තෙනි වෙන්ව හුදකලා වූ තැනකට. සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ හුදකලා වෙන්නට යන්නේ තනියම. එම නැත්තම් තමන් වහන්සේගේ ගෝලීන්වත් අරගෙන යන අවස්ථාවන් තියෙනවා. ප්‍රේමවන්තෙනි ඇයි ජේසු තමන්ටම කියලා කාලයක් හොයාගත්තේ? අපි කල්පනා කරනවාද? සුවිශේෂී කියනවා. ගොඩක් වෙලාවට මිනිස්සු දැන් උන්වහන්සේව රජකමට පත් කරන්න යනවා කියලා දැනෙද්දි, උන්වහන්සේව ප්‍රසිද්ධියට හසු කරන්න යනවා කියලා දැනෙද්දි ස්වාමීන් වහන්සේ හිමීට එතනින් අයින් වෙලා යනවා. වෙන්ව කන්දට ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේට කතා කරන්න. ප්‍රේමවන්තේනි ඇයි ජේසු තමන්ට කාලේ හොයාගත්තේ? කාරණා තුනක් තියෙනවා. ජේසු ඇයි මේ විදියට කාලේ හොයාගත්තේ කියලා. එකක් තමයි උන්වහන්සේට මහන්සි විඩාව. ප්‍රේමවන්තේනි දේශනා කරලා ඇවිදලා ගොඩක් මහන්සි වුණාම ජේසුට කාලේ ඕන වුණා තමන් එක්ක ඉන්න. ජේසුට කාලේ ඕන වුණා, විවේකයක් ඕන වුණා. ඒ වගේම තමයි අනිත් කාරණාව, ජේසු තනියම ගිහිල්ලා යාඥා කරා. ප්‍රේමවන්තේනි අපි ඒකත් දන්නවා, සුවිශේෂී සඳහන් කරනවා. ඊළඟ කාරණාව තමයි තමන් වහන්සේගේ අපොස්තුලරුන් සමග, ශ්‍රාවකයන් සමග කාලය ගත කරන්න ජේසුට ඕන වුණා. ප්‍රේමවන්තේනි විවේකයේ තියෙන වැදගත්කම මෙන්න මේකයි. බලන්න අපේ ජීවිත හරියට අර උදේ ඉඳන් රෑ වෙනකන් ක්‍රියාත්මක වෙලා තියෙන මැෂින් එකක් වගේ. හැමෝම බොහොම අවිවේකී. අද මොන කෙනාට කතා කරත් බොහොම අවිවේකී. පුංචි දරුවගේ පටන් ප්‍රේමවන්තනි මහල්ල දක්වාම අද බොහොම අවිවේකී. පියතුමන්ලගේ ජීවිතත් අද ඒ වගේ. ඉස්සර ස්වාමිලා කතා කරනවා, අපි ඉස්සර ඕන තරම් කාලය තිබ්බ ට්‍රිප් එකක් යන්න නේ, පොඩ්ඩක් විවේකී වෙන්න. නමුත් අද කාලේ බොහොම අවිවේකී. ප්‍රේමවන්තේනි අද දෙමළ පන්තියට හිතන් මේ චූටි දරුවන්ව යවන කාලයක්. එතකොට බලන්න මේ අවිවේකී ජීවිත කොච්චර විඩාවටපත් වෙලා තියෙනවද? කොච්චර මහන්සිය දැනෙනවද? රැයට නින්දට යන්න කලින් ප්‍රේමවන්තේනි අපිට කොච්චර අමාරු දැඟට පතට. ඇයි ඒ? බොහොම අවිවේකී. අපි කියනවා ස්ට්‍රෙස් එක කියලා. ගොඩාක් වෙලාවට අද අම්මලා තාත්තලා දරුවන්ව දකින්නේ නැහැ. නැත්තම් දරුවෝ අද පන්ති ගිහිල්ලා ඇවිල්ලා තියෙන මහන්සියට වැටෙන තැන එහෙම්ම නිදා ගන්නවා. බොහොම අවිවේකී. ප්‍රේමවන්තේනි අවිවේකී භාවයට තමයි මේ විවේකය අවශ්‍ය. අද ගොඩක් වෙලාවට අපි හිතන්නේ, අපි හිතනවා මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵල. මහන්සි වෙන තරමට ප්‍රතිඵල ලැබෙනවා. නමුත් කෙලවරක් නැතුව මහන්සි වීම ප්‍රේමවන්තේනි ඒක කාටවත් හොඳ නැහැ. ඒක ශරීර සෞඛ්‍යයට විතරක් නෙමෙයි, ඒක මං හිතන්නේ අපේ ජීවිත යහපැවැත්මට, සම්බන්ධකම් වලට ගොඩාක් හොඳ නැහැ. ජේසු මේ විවේකයේ හෙව්වේ තමන් වහන්සේට විතරක් නෙමෙයි. ප්‍රේමවන්තනි ජේසු විවේකී හෙව්වා තමන් වහන්සේගේ ගෝලීන් එක්කත් කාලය ගත කරන්න. ඇයි ගෝලීන් එක්ක කාලය ගත කරන්නට ඕන උනේ? ජේසුට ඕන වුණා තමන් වහන්සේගේ ශ්‍රාවකීන්ට කියලා දෙන්න මම කවුද කියන එක. ප්‍රේමවන්තනි මට පස්සේ මගේ කාර්ය ඔබ කරනවා නම් ඔබ දැනගෙන ඉන්නට ඕන මම කවුද කියන එක. එනිසා උන්වහන්සේ ඒ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කළේ මෙන්න මේ විවේකයත් එක්ක. ඉස්සර මම හරි ආසයි ගෙදර ඉද්දී රෑට කරන්ට් එක යනවනම්. හේතුව තමයි කරන්ට් එක ගියාම අපි ඔක්කොම අල්ලා සමහරක් වෙලාවට සාලෙට එනවා. ඇවිල්ලා මොකටද කතා බහ කරනවා, කතන්දර කියනවා, බොහොම සන්තෝෂයෙන් ඒ වෙලාවේ ඉන්නවා. නමුත් කරන්ට් එක තියෙද්දී අර අපි කියනවා නේ, මොකද්ද රූප පෙට්ටිය අපේ ටීවී එක. ටීවී එක වැඩ කරන්න ගත්තම අපි කතා කරනව බොහොම අඩුයි. ප්‍රේමවන්තේනි ඉස්සර චුට්ටක් හරි කතා කරා. නමුත් දැන් මං හිතන්නේ ටීවී එකට අමතරව මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ගොඩාක් වර්තමාන අපි කිය අලුත් නිපැයුම් එක්ක මානව සම්බන්ධකම් බොහොම අඩුම අවම තත්ත්වයට වැටිලා. එනිසා බලන්න අද අපි කතා බහ කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන කතා කරලා ඒක විසඳගන්න කාලය ප්‍රේමවන්තේනි අඩුයි. ජේසු තමන් වහන්සේ පිළිබඳ හැඟීමක් තමන් වහන්සේගේ ගෝලින්ට දුන්නේ මේ විවේක කාලයත් එක්ක ඔවුන් එක්ක කාලය ගත කරලා.
නමු අද අපිට ඔයි විවේකේ නැතුව ප්‍රේමවන්තනි බලන්න ගොඩක් කලාවට අම්ම තාත්ත ගැන දරුවෝ දන්නේ දරුවන් ගැන අම්ම තාත්තල දන්නේ ස්වාමි පුරුෂයාය භාර්යාවට කියලා පවුලක් හැටියට එකතු වෙලා කතා කරන්න වෙලාවක් නැහැ ප්‍රශ්නයක් තියෙනව නම් විසඳගන්න වෙලාවක් නැහැ ගොඩක් අය අද කියන එක තමයි අපි දරුවෝ හින්දයි ඉන්නේ දරුවෝ හින්දයි එකට ඉන්නේ නමුත් එයාගෙන් මට ලැබෙන දෙයක් නැහැ මං එයාට කිසි දෙයක් කරන්නෙත් නැහැ ප්‍රේමවන්තිනි ගොඩක් වෙලාවට අපේ මිනිස්සු කියන දෙයක් නිසා බලන්න ඕන ස්වාමින් වහන්සේ මේ විවේකයේ කියන එක ප්‍රේමවන්තිනි උන්වහන්සේගේ ජීවිතයේදීත් දේව පුත්‍ර හැටියට විවේකයේ හෙව්වා නිසා අපිටත් ඒ විවේකයේ අවශ්‍යයි ප්‍රේමවන්තිනි අවසාන කාරණා උන්වහන්සේ විවේකයේ හෙව්වා යාඥා කරන්න දෙවියන්ව හම්බ වෙන්න බලන්න උන්වහන්සේට අත්‍යවශ්‍යම උනේ මෙන්න මේ කාරණාව කන්දකට ගිහිල්ලා ජේසු යාඥා කරා අවසානයේදී අද සුදුසු විශේෂයේ අවසානයේදීත් කියනවා මෙන්න මේ කාරණාවම ජේසු මේ ප්‍රාතිහාර්ය කළා මිනිස්සු ජේසුව තමන්ගේ රජානන් බවට පත් කරන්නේදී ජේසු හිමීට නැවත කන්දට ගිහිල්ලා කාලය ගත කරා ප්‍රේමවන්තේනි මොහොම වැදගත් අපි දෙවියන් එක්ක ගත කරන කාලය අපි කියනවා හොඳම කාලය දෙවියන්ට දෙන කාලය අපිට වැඩක් වෙන කාලය දෙවියන්ට දෙන කාලය නමුත් ওই කාලය අද අපි කීයෙන් කී දෙනාද ඒ විදියටම ස්වාමින් වහන්සේට දෙන්නේ අද කීයෙන් කී දෙනාද ප්‍රේමවන්තිනි උවමනාවෙන් ස්වාමින් වහන්සේ වෙනුවෙන් කාලයක් වෙන් කරන්නේ අපි අනිත් හැම දෙයක් වෙනුවෙන්ම කාලය වැය කරනවා දැන් අවුරුදු නිවාඩු වෙනවා ඉස්සරහට බලන්න මේ අවුරුදු නිවාඩුවට ගොඩක් මිනිස්සු ගොඩක් මේ සැලසුම් කරනවා ප්ලෑන් ගන්නවා නේ ප්ලෑන් කරලා තියෙනවා අහවල් දවසේ අපි ට්‍රිප් යනවා අහවල් දවසේ අපි නෑගම් යනවා අහවල් දවසේ අපි මේ දේ කරනවා නමුත් අපි කීයෙන් කී දෙනාද අහවල් දවසේ අපි ස්වාමින් වහන්සේත් එක්ක මෙන්න මේ කාලය ගත කරනවා කවුද අපි හිතන්නේ ප්‍රේමවන්තේනි අපි ජීවිතයේ අවසානයේදී එහෙම නැත්නම් අපි ජීවිතයේ අසරණ වුණාම ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ ගාවට යනවා අසරණ වෙනකම් ඉන්න ඕනද දෙවියන් හොයන්න අසරණ වෙනකම් ඉන්න ඕනද දෙවියන් අපි හොයාගෙන යන්නට ප්‍රේමවන්තේනි මතක තියාගන්නට ඕන මේක අපේ ජීවිතේ අපේ ටයිම් ටේබල් එකේ එක කොටසක් වෙන්න ඕන දෙවියන්ට කතා කරන එක දෙවියන්ට කතා කරන එක ජේසුගේ ටයිම් ටේබල් එකේ කොටසක් වුණා ජේසු ඒකට බොහොම ලස්සනම වෙලාව තෝරගත්තේ නිහඬ වෙලාව තෝරගත්තේ එක්කෝ මධ්‍යම රාත්‍රියේ නැත්නම් උදේ පාන්දර අපි ගොඩක් වෙලාවට දෙවියන්ට කාලය දුන්නත් බොහොම කලබලයෙන් ඉන්න වෙලාවක වෙළඳපොළට යද්දි එහෙම නැත්නම් අපි කොහේ හරි ගමනක් යද්දි තමයි පල්ලියට ගොඩ වෙලා යන්නේ පල්ලියටම කියලා ගිහිල්ලා යාඥා කරන අය ගොඩක් අඩුයි අද ප්‍රේමවන්තේනි එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් හිතට දුකක් දැනෙන්න ඕන. අපි අන්න එතකොට යනවා ජේසුව හොයාගෙන. නමුත් අපි පුරුද්දක් වශයෙන් ස්වාමින් වහන්සේ ගාවට යනවා නම් ප්‍රේමවන්තේනි අපි යන ඕනම තැනක උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. එනිසා මතක තියාගන්න මේ විවේකය කියන එක අවශ්‍යයි. අඩුම තරමේ ඉරිදටවත් පල්ලි එන්න කියලා සුදෝසභා මාතාව අන්න ඒ නිසයි අපිට නියමයක් කරලා තියෙන්නේ. ඒ නියමේවත් අපි කරනවද ඒ පැයවත් අපි දෙනවද මේ ළඟදි මම අපේ පල්ලියෙක් කිව්වා මේක ඔය පැය කීයෙන් කී දෙනාද දෙන්නේ දෙවියන්ට දෙන්න ඕන ඉරිද පැය කීයෙන් කී දෙනාද දෙන්නේ ඔය පැයත් බිස්නස් කරන ඔය පැයත් ගොඩක් වෙලාවට පන්ති යන ඉගෙන ගන්න මහන්සි වෙන එහෙම නැත්නම් විනෝද වෙන්න මහන්සි වෙන අය අපි අතර කොච්චර ඉන්නවද ප්‍රේමවන්තේනි එලිසම් මතක තියාගන්න ස්වාමින් වහන්සේ මේ විවේක කාලය හෙව්වා මෙන්න මේ කාරණා තුනට තමන් එක්ක කාලය ගත කරන්න තමන්ගේ හිතවත් අය එක්ක කාලය ගත කරන්න දෙවියන් එක්ක කාලය ගත කරන්න අපි ඊට පස්සේ දකිනවා ප්‍රේමවන්තේනි සුදුසු විශේෂේ ස්වාමින් වහන්සේ එහෙම යද්දි මිනිස්සු ජේසු අතහැරියද නැහැ මිනිස්සු අතරින්නෙත් නැහැ ප්‍රේමවන්තේනි මිනිස්සු දැන් අපිට කියනවා පාස්කු මංගල්‍යයටයි මේ සූදානම් වෙන්නේ පාස්කු මංගල්‍යය කියන්නේ මිනිස්සු ජෙරුසලමට යන ගමනේ මේ නිරත වෙලා ඉන්නේ එතකොට ජෙරුසලමට යද්දී තමයි එයාලට ජේසුව මුණ ගැහෙන්නේ ප්‍රේමවන්තේනි පාස්කු මංගල්‍යයට ජෙරුසලමට යද්දී ජේසුව මුණ ගැහෙද්දී
ජේසු මිනිස්සුන්ව මඟ හැරලා ගියත් මිනිස්සු ජේසුව මඟ අරින්නේ නැහැ. එහෙම මිනිස්සුත් ඉන්නවා අද ලෝකේ. ජේසුව අතරින්නේ කොහොම හරි මං ජේසුව අල්ලා ගන්නවා. ප්‍රේමවන්තනි, එහෙම හැඟීමක් අපේ ඇතුළාන්තයක් තියෙනවා නම් අපි ඇත්තටම වාසනාවන්තයි. ඇත්තටම දෙවියන්ට ස්තුති කරන්නට ඕන. බලන්න අපි ජේසු ළඟට එන හැම මොහොතකම මොනවාද අපේ හදවත්වලට දැනෙන්නේ? මොනවාද ඔබට මට දැනෙන්නේ? ගොඩාක් වෙලාවට ගොඩාක් අමාරුකම් එක්ක ජීවිතේ පොරබදල මේ හදවත් සමහරක් වෙලාවට විඩාවටපත් වෙලා ස්වාමින් වහන්සේ ගාවට ගිහිල්ලා විනාඩි 5ක් 10ක් ඉඳලා එළියට යද්දී, පල්ලියෙන් එළියට යද්දී, එමෙ නැත්තම් මේ සුදු භූමියෙන් එළියට යද්දී අපිට දැනෙනවා මහා නිෂ්කලංක භාවයක්. රකුණාටුව නතර කරලා ගෝලින්ට දැනෙච්ච මහා නිෂ්කලංක භාවය, මහා සැනසීම අපේ ජීවිතවලට දැනෙනවා. ප්‍රේමවන්තනි, ඒ නිසයි මිනිස්සු මේ ස්වාමින් වහන්සේ හොයාගෙන ඉන්නේ. ජේසුව හොයාගෙන ඉන්න මිනිස්සු මහන්සි වුණා. ප්‍රේමවන්තනි, අද අපේ මේ ගත කරන ජීවිතත් එක්ක, මේ කාලසටහන් එක්ක, මේ සමාජයේ ඇති කරලා තියෙන සංස්කෘතියින් එක්ක ස්වාමින් වහන්සේව හොයන එක ලේසි නැහැ. ඕන තරම් බාධාවන් තියෙනවා. අපි අඩිය තියන්න යන හැම සැරේකම අපිව පස්සට ඇදලා දානවා. ඕන තරම් තියෙනවා ප්‍රේමවන්තේනි අපිව අධෛර්යයට පත් කරන දේවල්. නමුත් අපි මතක තියාගන්න ඕන, ජේසු ගාවට යන ගමන කාටවත් නතර කරන්න බෑ. අද පළවෙනි කියවීම හරිම ලස්සනයි. අපි කියවමු. අපි ගෙදර ගියාම පුළුවන් නම් කියවන්න. ගමාලියල් පඬිවරයා කියනවා මේ ගෝලීන්ට, මේක දෙවියන්ගේ දෙයක් නම් කාටවත් මේක නතර කරන්න බෑ. හැබැයි මේක මිනිස්සුන්ගෙන් එන දෙයක් නම් මේක ඉබේටම නතර වෙයි. ඇයි එහෙම කියන්නේ? මේ ගෝලීන් ස්වාමින් වහන්සේ වෙනුවෙන් කරන සාක්ෂි දැරීමට, ගෝලීන් සමාජයට ගිහිල්ලා ස්වාමින් වහන්සේ කරන දේශනාවන් වලට ඒකට පිළිතුරක් හැටියටයි කියන්නේ. මේ අයට දඬුවම් දෙන්න ඕන කියන කියද්දී ගමාලියල් පඬිවරයා කියනවා නැහැ, මේක දෙවියන්ගෙන් එන දෙයක් නම් කාටවත් නතර කරන්න බෑ. අපි දෙවියන් හොයද්දිත් ඔන්න ඔය කාරණාවමයි. ප්‍රේමවන්තේනි, අපි දෙවියන්ව හොයනවා නම් අලංක සිතින්, දෙවියන්ව නම් හොයන්නේ අපි ඇතුළාන්තයෙන්. මොනම බාධකයකටවත් අපේ ජීවිත නතර කරන්න බෑ උන්වහන්සේ ගාවට යන්නේ කියලා. ප්‍රේමවන්තේනි, සකේයුස් කියන්නේ බොහොම මිටි මිනිස්සෙක්. නමුත් සකේයුස්ට උත්සාහයක් දරන්නට වුණා ගහකට නැගලා ජේසුව බලන්න. එතකොට සකේයුස් ගහට නැග්ගා. ගහට නැග්ගම ජේසු ඇවිල්ලා එතන නතර වෙලා සකේයුස් දිහා බැලුවේ. සකේයුස් කතා කරලා කිව්වේ නෑ මෙන්න මම ගහ උඩ ඉන්නවා කියලා. ජේසු කතා කරලා කිව්වේ සකේයුස් ගහෙන් එළියට බිමට බහින්න, මම එනවා අද ඔයාගේ ගෙදරට ඔයත් එක්ක කෑම කන්න, ඔයත් එක්ක කාලය ගත කරන්න. එනිසා අපි එක අඩියක් තිබ්බම ස්වාමින් වහන්සේ ප්‍රේමවන්තිනී අපි නොහිතන ගමනක් අපිව ගෙනියනවා. එනිසා අපි ඔය මහන්සිය ඔය උත්සාහය ගන්නවද ස්වාමින් වහන්සේව හමු වෙන්නට? අපිට ඊළඟ වැදගත් කාරණාව බලන්න. අපි ප්‍රාතිහාරයක් ගැන කතා කරන්නේ, ප්‍රාතිහාරයකට කොච්චර කාරණාවන් බලපෑවද? ප්‍රේමවන්තිනි, එහෙම ගිය මිනිසුන් ස්වාමින් වහන්සේ ඊළඟට මුණ ගැහෙනවා. උන්වහන්සේව දකින්නට ආපු මිනිසුන්ගේ මොනවාද උන්වහන්සේ අඳුනගත්තේ? ආගම කියන්නේ ගොඩක් වෙලාවට අධ්‍යාත්මික අවශ්‍යතාවයන් ඉෂ්ට කරන තැනක්. අධ්‍යාත්මය ගැන විතරයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ. ප්‍රේමවන්තනි, අපි හිතනවා ආගමක් තුළින් ඇතුළාන්තයට විතරයි අපිට බලපෑමක් වෙන්නේ. ඇතුළාන්තයට අනිවාර්යයෙන්ම බලපෑමක් වෙනවා. නමුත් ස්වාමින් වහන්සේ ඇතුළාන්තයටත් එහා ගිය දේවල් මිනිස්සුන්ගේ දැක්කා. උන්වහන්සේ දැක්කා මේ අය මට සවන් දෙන්නට එනවා. නමුත් මේ අය දැන් ඉන්නේ කුසගින්නෙන්, බඩගින්නෙන්, දවස් ගාණක් ඇවිදලා මේ මිනිස්සුන්ට මහන්සි. එනිසේ උන්වහන්සේ අහන්නේ, කන්න යමක් තියෙනවද? කන්න දෙන්න පුළුවන්ද මොනා හරි? ප්‍රේමවන්තේනි, බලන්න ජේසු අධ්‍යාත්මික අවශ්‍යතාවයන් විතරක් නෙමෙයි, අපි අනෙකුත් හැම අවශ්‍යතාවයක්ම දකිනවා. එනිසා අපිට කියන්න බෑ කොයිම වෙලාවකවත් පල්ලි ගිහිල්ලා කාටද වැඩක් වුණේ. පල්ලි ගිහිල්ලා ඔය සමහරක් අය කියනවා පල්ලියේ වැඩ කරලා කාටද හරි ගියේ. ඔයා විභාගෙන් ෆේල් වුණාම පල්ලියේ ඉන්න කවුරුත් එන්නේ නැහැ ඔයාට උදව් කරන්න. එහෙම තමයි අපේ අම්මලා තාත්තලා අද දරුවන්ට කියන්නේ. එහෙම නැත්නම් ඔය පල්ලියේ පැය ගාණක් අපි කාලය ගත කරලා කරන දේවල් කිසි තේරුමක් නැහැ. අපිට මොනවද ඔයින් ලැබෙන්නේ? අපි ගොඩක් වෙලාවට කියනවා. නමුත් ප්‍රේමවන්තිනී, අපි දැනගන්නට ඕන අපි ජේසු වෙනුවෙන්
තප්පරයක් හරි වැය කරොත් ජේසු හොඳට අඳුන ගන්නවා ඔබේ මගේ ජීවිතවල ස්වභාවය. මේ මිනිස්සුන්ට අපි හිනා වෙලා කතා කරාට මේ මිනිස්සු දන්නවද ඇත්තම ස්වභාවය මොකක්ද කියලා අපේ ජීවිත ගෙවෙන? දන්නේ නැහැ ප්‍රේමවන්තේනි. නමුත් ස්වාමින් වහන්සේ ඉස්සරහට යන එක මොහොතක් ඇදී උන්වහන්සේ අපේ මුළු ජීවිතය ගැනම අපිට කියයි. අපේ මුළු ජීවිතය ගැනම උන්වහන්සේ තේරුම් ගන්නවා. එනිසා බලන්න අපි දකින්නවා ජේසු ළඟට ආපු මිනිස්සුන් තුළ ජේසු දැක්කේ ඇහුම්කන් දෙන්නට ඕන පිපාසය විතරක් නෙමෙයි. මේ මිනිස්සු දැන් බඩගින්න ඉන්නේ. මේ මිනිස්සුන්ට මම කන්නට යමක් දෙන්නට ඕන. ප්‍රේමවන්තේනි, එනිසා මතක තියාගන්න. කරදර වෙන්න එපා. ලත වෙන්න එපා මගේ ජීවිතයේ අවශ්‍යතාවයන් ගැන. උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්නවා ඔබට මට මේ මොහොතේදී මොනාද වෙන්න ඕන කියන එක. උන්වහන්සේ දන්නවා ඔබට මට වෙන්න ඕන දේ වෙන්න ඕන මොහොත මොකද්ද කියන එකත්. එනිසා අපි කොච්චර මේ ලෝකේ පෙරලගෙන ওই දේවල් ලබා ගන්න උත්සාහ කරත් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ නියම කරලා තියනවා නම් වෙලාවක් දෙයක් වෙන්නට අපේ ජීවිතේ ඒ දේ වෙන්නේ උන්වහන්සේගේ කාලයට අනුව උන්වහන්සේගේ දැනුවත්කම තුළ. ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ ඒ නිසයි කියන්නේ ඒක හිස කෙස් ගහක්වත් වැටෙන්නේ දෙවියන්ගේ අනුදැනුමකින් තොරව. උන්වහන්සේ කොච්චර දැනුවත් අපේ ජීවිත ගැන. ප්‍රේමවන්තේනි, එහෙම දැනුවත් දෙවි කෙනෙක් අපිට ඉන්නේ. අපි නිකන් රූප වන්දනාවක් කරනව නෙමෙයි. අපි නිකන් ඇවිල්ලා ගීතිකාවක් දෙකක් කියලා කෑ ගහලා හිත නිදහස් කරගෙන යනව නෙමෙයි. අපි ඉන්නේ ජීවමානෝ ස්වාමින් වහන්සේ කෙනෙක් වටා. උන්වහන්සේ ජීවත් වෙනවා. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා, ගමන් කරනවා, කනවා, බොනවා. අපි එක්ක අපේ කාලයේ එක්ක උන්වහන්සේ ප්‍රේමවන්තින් වැඩ සිටිනවා. අනේ නිසයි කතෝලික ආගම බොහොම වැදගත් වෙන්නේ. කතෝලික ආගමේ දෙවියන් ජීවමානයි කියන්නේ. ප්‍රේමවන්තිනි, බලන්න එහෙම අවශ්‍යතාවයන් අඳුනගත්තු ස්වාමින් වහන්සේ ඊළඟට මොකක්ද කරන්නේ? කතා කරනවා ජේසුගේ ශ්‍රාවකයන්ට. චරිත කිහිපයක් ඔන්න ඉස්සරහට එනවා. අපි දකිනවා ගෝලින්ගෙන් අහනවා, මේ මිනිස්සුන්ට කන්න දෙන්න මොන හරි තියනවද ඔයගොල්ලෝ ගාව? ප්‍රේමවන්තිනි, බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්. මහා සෙනගක් එනවා. නමුත් මේ ගෝලින්ගෙන් අහනවා, කන්න දෙන්න මොන හරි තියනවද? මොකද්ද මේ අහන්නේ? ඔබට මොන හරි කරන්න පුළුවන්ද මේ මිනිස්සු වෙනුවෙන්? මෙන්න මේ දේ තමයි උන්වහන්සේ අහන්නේ. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ මොනාද කරන්න යන්නේ කියලා. උන්වහන්සේ දැනගෙන හිටියා මෙහෙම ප්‍රාතිහාරයක් ස්වාමින් වහන්සේ මේ මොහොතේ දැන් කරනවා කියලා. නමුත් උන්වහන්සේගේ ගෝලින්ගෙන් උන්වහන්සේ අහනවා, ඔබ මං ගැන කොච්චර දැනුවත්ද? ඔබ මං ගැන කොච්චර දන්නවද? අන්න ඒ නිසා යහන්නේ, ඔබ ළඟ කන්න මොන හරි තියනවද? ඇයි ජේසු මේ මහන්නේ? ප්‍රේමවන්තිනි, අපි සුදු බයිබලේ මුලට ගියොත්, අපි සුවිශේෂී මුලට ගියොත් අපි දකිනවා මේ ගෝලියෝ ගියා කානා නුවර මගුල් ගෙදර. මගුල් ගෙදරදී මොකද වුනේ? මිදියුෂ හිඟ වෙනවා. මිදියුෂ හිඟ වුණාම අපි දකිනවා ස්වාමින් වහන්සේ එතන ප්‍රථම ප්‍රාතිහාර්ය කරනවා. හොඳම මිදියුෂ ප්‍රේමවන්තේනි අරන් දෙනවා. හොඳම මිදියුෂ මේ අයට ලබලා දෙනවා. බලන්න, මේ ප්‍රාතිහාර්යයට ගෝලියෝ සාක්ෂිකරුව වුණා. ඒ විතරක්ද? උන්වහන්සේගේ පළවෙනිම අපෝස්තුලවරුන්ව කැඳවද්දී ප්‍රේමවන්තේනි උන්වහන්සේ කියනවා, දැන අනිත් පැත්තෙන් හෙලන්න ඔබට මසුන් ලැබෙනවා. මොකද උනේ? මසුන් ලැබෙනවා ප්‍රේමවන්තේනි, දැල ඉරිලා යන තරමට. එතකොට මේ අත්දැකීම් එකයි ගෝලියෝ ජීවත් උනේ. අත්දැකීම් කොච්චර ලැබුණත් ඒ අත්දැකීම් ඇතුළාන්තයට ගිහිල්ලා නැහැ. අපේ ජීවිතවල වෙලා තියෙන්නේ තොන්න ඕකයි. අත්දැකීම් නම් තියෙනවා මැරෙන තුරාවටම, නමුත් ඇතුළාන්තයට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඊළඟ මොහොතේදී අපට අමතක වෙනවා දෙවියන්ට අපි වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කියන එක. දෙවියන්ට නැති තැන ඇති කරන්න පුළුවන්, ඉඟ තැන සම්පූර්ණ කරන්න පුළුවන් කියන එක අපිට අමතක වෙනවා. ප්‍රේමවන්තේනි, අනේ නිසයි මෙතනදී අපි දකින්නේ ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ අහනවා, මතක් කරලා බලන්න, නුඹ මතක් කරන්න මම කරපු ප්‍රාතිහාරයන්, මම හිඟතන හිඟය නැති කරලා සම්පූර්ණත්වයට පත් කරයි කියන එක.
මතක්කර බලන්න ප්‍රේමවන්තිනි, ස්වාමින් වහන්සේ අපේ ජීවිතවල මෙන්න මේ ප්‍රාතිහාර්ය කරනවා. අපේ ජීවිතවල අපිට නැහැ කියලා හිතෙන දැන, අපිට මදී කියලා හිතෙන දැන, අපිට තව ඕන කියලා හිතෙන දැන ස්වාමින් වහන්සේ අපිට දෙනවා. හැබැයි ඒක අපිට ඇත්තටම ඕන නම් විතරයි දෙන්නේ. උන්වහන්සේ දෙන්නෙත් නිකන් නෙමෙයි ප්‍රේමවන්තිනි. බලන්න හොඳම මිදියුෂ දැල ඉරෙන ප්‍රමාණයටම උන්වහන්සේ මසොන් දුන්නා. ඒ විතරක් නෙමෙයි අද සුවිශේෂී දකින්නවා. කූඩ 12ක්. කූඩ 12ක් අතිරික්තයක් වැඩි ප්‍රේමවන්තිනි. කන්න දීලා යහමින් කන්න දුන්නා නෙමෙයි. කූඩ 12ක් පිරෙන්නම ඉතුරු වුණා. බලන්න ස්වාමින් වහන්සේගේ අත්දැකීම් මෙන්න මේවයි. දෙවියන්ගේ අත්දැකීම් මෙන්න මේවයි. මේවා ලබන්නයි ප්‍රේමවන්තිනි අපි මහන්සි වෙන්න ඕන. ලෞකික දේවල් ලබන්න නෙමෙයි මහන්සි වෙන්නට ඕන. නිසා බලන්න උන්වහන්සේගේ ගෝලෙන්ගෙන් අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය. ඒ ප්‍රාතිහාර්ය කරන්න ඔබට කොහොමද මට උදව් වෙන්න පුළුවන්? ප්‍රේමවන්තිනි බලන්න මෙතන ගෝලියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ෆිලිප්. අනිත් එක්කෙනා තමයි ඇන්ඩ්‍රූ. ෆිලිප් මොකද කියන්නේ? සෝරි, කරන්න කිසිම දෙයක් නැහැ නේ. මේ මිනිස්සුන් කන්න දෙන්න රිදීකාසි 200කවත් කෑම වුණා. නමුත් අපි ගාව කොහෙද එච්චර සල්ලි? රිදීකාසි 200ක් කියන්නේ ප්‍රේමවන්තිනේ සතියක ආදායම කියලා කියනවා. එතකොට එච්චර සල්ලි කොහෙන්ද අපිට මේ මිනිස්සුන්ට කන්න දෙන්න? ප්‍රේමවන්තිනේ බලන්න එක ගෝලයක් එහෙම කියනවා. අනෙක් ගෝලයා මොකද කරන්නේ? ගිහිල්ලා දුවගෙන දින ඔන්න තව කොළු ගැටයක් අරගෙන එනවා නේ. අරගෙන ඇවිල්ලා කියනවා මෙන්න මේ කොළුව ගාම නම් යවරොටි පහකුයි මසුන් දෙදෙනකුයි ඉන්නවා. ප්‍රේමවන්තිනි චූටි දෙයක් ස්වාමින් වහන්සේ ගාවට කොහොම හරි මේ ෆිලිප් මේ ඇන්ඩ්‍රූ අරගෙන එනවා. ප්‍රේමවන්තිනි ඇන්ඩ්‍රූ කියන චරිතය ඔබ අහලා තියෙනවද? ඇන්ඩ්‍රූ කියන්නේ කවුද? පේදුරුගේ සහෝදරයා. සුදෝ චුවාම්තුමාගේ සුවිශේෂිත අනුව ඇන්ඩ්‍රු තමයි පේදුරුව ජේසුගාවට අරගෙන ආවේ. ඇන්ඩ්‍රු තමයි ජේසුගාවට මිනිස්සුන්ග ලං කරපු තැනැත්තා. ග්‍රීක ජාතිකයෝ ජේසුව හොයද්දි ප්‍රේමවන්තිනේ මේ ඇන්ඩ්‍රු කියන චරිතය තමයි ජේසුගාවට මේ ග්‍රීක ජාතින්ව යොමු කරන්නේ. ග්‍රීක ජාතිකයෝ කියන්නේ මහා පණ්ඩිතයෝ. ඒ අය දෙවියන් ගැන විශ්වාස කරේ නෑ. නමුත් ඇන්ඩ්‍රු තමයි එතන මැදිහත් වෙලා දෙවියන් ගාවට මේ මිනිස්සුන් අරගෙන ඉන්නේ. අද දවසෙත් අපි දකිනවා මහා ප්‍රාතිහාර්යක පළවෙනි පියවර තියන්නේ මිනිස්සේ. ප්‍රේමවන්තේනි ප්‍රාතිහාර්යන් ඉබේ සිද්ධ වෙන්නේ. අපි ප්‍රාතිහාර්යන් වලට අනිවාර්යෙන් කොටස්කරු වෙන්නට ඕන. අපි ප්‍රාතිහාර්යන් වලට අනිවාර්යෙන් දායක වෙන්නට ඕන. දායක වෙන්නේ නැති තැන අපිට ප්‍රාතිහාර්යයක් දකින්න බෑ. බලන්න ස්වාමින් වහන්සේ ඒ දායකත්වය බලාපොරොත්තු වෙන අපින් මොනම විදියකට හරි. මේ ඇන්ඩ්‍රු කියන චරිතය ප්‍රේමවන්තිනි එනිසයි අපි දකින්නේ ජේසුගාවට අරගෙන එනවා මිනිස්සුන්ව. බලන්න ජේසුගාවට අරගෙන ආපු මිනිස්සු තුල කරපු පෙරළිය. පේදුරුතුමා අද කවුද? පේදුරුතුමා ඇවිල්ලා අද සුද සභාවේ නායකයා, පළමු නායකයා. යතුරු මම ඔබට දෙන්නේ, ඔබ පේදුරු ඔබ පර්වතයක් කියලා ස්වාමින් වහන්සේ කිව්වේ මෙන්න මෙතනට. කවුද ගෙනාවේ? ඇන්ඩ්‍රු කියන චරිතය ප්‍රේමන්තේනි. එනිසා දෙවියන් ගාවට ජීවිතයක් ලං කරන්න කවදාකවත් බය වෙන්න එපා. දෙවියන් ගාවට ජීවිත ලං කරන්නයි කතෝලික ඔබට මට අපේ බෞතිස්මය තුල කැඳවීම ලැබිලා තියෙන්නේ. අපි හැම කෙනෙක්ටම ඔන්න ඔය කැඳවීම ලැබිලා තියෙනවා. එනිසා අපි දෙවියන් ගාවට ලං වෙන්න මාර්ගයක් වෙමු. කවදාකවත් අවහිරයක් වෙන්නේ නැතුව. බලන්න ස්වාමින් වහන්සේ ගාවට ප්‍රේමවන්තිනි අද අපි ගොඩක් වෙලාවට මිනිස්සු ලං වෙන එකට මාර්ගයක් වෙලා නැහැ. ගොඩක් වෙලාවට අවහිරයක්. බලන්න අම්මලා තාත්තලා, මම මේ සීදුවේ පල්ලියේ ඉන්නේ, ගොඩක් වෙලාවට මම දකිනවා අම්මලා තාත්තලා පුළුවන් නම් දහම් පාසලේ පැය භාගයක් කලින් එක්කයි යන්න පුළුවන් නම් ඒත් දැහැගෙන යනවා මේ දරුවන්ම. ඇයියේ කාලය දෙන්න කැමති නැහැ. ප්‍රේමවන්තිනි අද බොහොම අඩුයි සමිති සමාගම් වලට යොමු කරනවා. අද බොහොම අඩුයි දේවස්ථානයේ දේවල් වලට යොමු කරනවා. දෙවියන් ගාවට යොමු කරනවා. මෙතන ඉන්න අම්මලා තාත්තලා කීයෙන් කී දෙනාද පවුල් හැටියට එකතු වෙලා අද දරුවන් එක්ක එකතු වෙලා දෙවියන් ගාවට යාඥා කරන්නේ ගෙවල් පුරවල් වල? දෙවියන් ගාවට දරුවෝ කිට්ටු කරන්න බය වෙන්න එපා. ප්‍රේමවන්තිනි අපි ගොඩක් මහන්සි ගන්නවා ජීවිත වෙන වෙන තැන් වලට ගෙනියන්න.
නමුත් දෙවියන් ගාවට ජීවිත ගෙනියන්න බොහොම අතලොස්සද්දයි උත්සාහ කරන්නේ. ඒ ප්‍රාතිහාරයක් දකින්නේ අන්න දෙවියන් ගාවට ගෙනියන ජීවිතවල. එනිසා මතක තියාගන්නට ඕන, ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබෙන් මගෙන් ප්‍රේමවන්තේනි. තවත් ඇන්ඩ්‍රු කෙනෙක් වෙයි කියලා, තවත් දෙවියන් ගාවට මිනිස්සුන්ව ගෙනියන ලංකරන චරිතයක් වෙයි කියලා. බලන්න ඇන්ඩ්‍රු කරපු ක්‍රියාවෙන් මොකද උනේ? යවරොටි පහයි මසුන් දෙදෙනයි ප්‍රේමවන්තේනි මහා ප්‍රාතිහාරයකට මුල පිරුවා. ස්වාමින් වහන්සේ මේ යවරොටි පහෙන් මසුන් දෙදෙනාගෙන් තමයි මේ 5000කටත් වැඩි පිරිසකට කන්න දුන්නේ. ප්‍රේමවන්තේනි මේක මහා පුදුමාකාර දෙයක්. මිනිස්සු ජේසුගේ වැඩ සිටීම තුළ මෙන්න මේ කියන ප්‍රීතිය, මෙන්න මේ කියන සතුට භුක්ති විඳා. ස්වාමින් වහන්සේගේ වැඩ සිටීම තුළ ඔවුන්ගේ ජීවිතවල අවශ්‍යතාවෙන් ඉෂ්ට වුණා. ප්‍රේමවන්තේනි එනිසා අපි මතක තියාගන්න ඕන, දෙවියන් හොයන, දෙවියන් වෙතට කිට්ටු වෙන දරු දැරියන් බවට පත්වෙනවද? අම්මල තාත්තල ඉන්නව ඇත්ත. පල්ලි එනවා, තමන් පල්ලි එනවා, තමන් ඥාඥා කරනවා, තමන් ඒ දේවල් කරලා තමන්ගේ ශුද්ධවන්තකම තමන් හොයනවා. ඒක ගොඩක් හොඳයි. නමුත් අපි උත්සාහ කරන්න ඕන තමන් විතරක් නෙමෙයි නැති කෙනාවත් අරගෙන එන්න. ඉන්න බැරි එන්නේ නැති කෙනාවත් පල්ලියට කොහොම හරි අරගෙන එන්න, දෙවියන් ගාවට අරගෙන එන්න. අද ගොඩාක් වෙලාවට ප්‍රේමවන්තිනි අපිට ඇහෙන දෙයක් නේ, එයා ඉන්නේ නැහැ, මහත්තයා ඉන්නේ නැහැ, දරුවන් ඉන්නේ නැහැ. ගොඩක් අය කියනවා ප්‍රේමවන්තිනි ඔය මහත්තයා ඔය දරුවන්ව ජීවිතේ වෙන අවශ්‍යතාවයන් වලට මොන හරි පෙරලියක් කළා මේ අම්මලා කොහොම හරි එක්කන් යනවා. ඇදුමක් ගන්න ඕන වුණාම නේ මොන ලෝකෙ නැති පොරුවක් හරි කියලා එක්කයි යනවනේ ඔය ඇදුම ගන්න. ට්‍රිප් එකක් යන්න ඕන වුණාම ඒත් අපි එහෙම කරනවා. ප්‍රේමවන්තිනි දෙවියන් ගාවට යන්න ඕන වුණාම විතරයි අපි කිසිම උත්සාහයක් දරන්නේ නැත්තේ. උත්සාහයන් දරනවා නම් උත්සාහය එක්ක යාඥාවත් අනිවාර්යයෙන්ම ගැබ් වෙන්නට ඕන. යාඥාව තුළ තමයි අපි ඒ උත්සාහයන් වල පළ දැරීම කරන්නේ. ප්‍රේමවන්තිනි අපි දකිනවා ස්වාමින් වහන්සේ ඊළඟට 5000කදී අවශ්‍යතාවය සපුරාලනවා. බලන්න මොකද්ද මේ ප්‍රාතිහාර්ය? කෑම කෑමේ ප්‍රාතිහාරයක් විතරද? ප්‍රේමවන්තේනි ජේසුගේ පරීක්ෂාවන් මතකයි අපිට? පළවෙනි පරීක්ෂාව මොකද්ද? උන්වහන්සේට ගල්ගෙඩි පාන් කරන්න කියනවා නේ. ජේසු මොකද්ද කියන්නේ? මිනිස්සයා කෑමෙන් පමණක් ජීවත් වෙන්නේ නැහැ. මෙතනදී මොකද්ද ජේසු කරන්නේ? කෑම ලබලා දෙනවා දේව අත්දැකීමක් හැටියට. ප්‍රේමවන්තේනි මොකද්ද මේ ඇත්තටම ස්වාමින් වහන්සේ කියන්නට උත්සාහ කරන්නේ? පළවෙනි තැනදී උන්වහන්සේ කියනවා ලෞකික දෙයට වඩා දෙවියන්ගේ දෙයට ඇලුම් වන්න. ලෞකික දෙයට වඩා නේ උන්වහන්සේ නිසයි කියන්නේ. කෑමෙන් පමණක් ජීවත් වෙන්නේ නැහැ, දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන වචන තුලින් තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ප්‍රේමවන්තිනි මෙතනදී උන්වහන්සේ මොකද්ද කරන්නේ? කෑම ලබලා දෙනවා, ඔන්න කන්න, තෘප්තියට පැමිණෙන්න, මහන්සිය නිවා ගන්න, දැන් කුසගින්න පුරව ගන්න. හරිම ලස්සනයි දේව වචනේ, පුදුමාකාර ලස්සනක් තියෙනවා දේව වචනේ. එකිනෙකට සිද්ධීන් බොහොම ලස්සනට ප්‍රේමවන්තිනි යා වෙලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට දන්නේ නැහැ, නැත්තම් අපිට උවමනාවක් නැහැ මේව තේරුම් ගන්න. ස්වාමින් වහන්සේ මෙතනදී කියනවා ලෞකික දේ දෙවියන් වෙතට යන්නට මාර්ගයක් කරගන්න. අද ගොඩක් වෙලාවට අපේ ජීවිතවල තියෙන අවාසනාවන්ත පැත්ත ඕකයි. ප්‍රේමවන්තිනි ලෞකික දේ අපි වෙනම තියාගෙන ඉන්නවා, දෙවියන්ගේ දේ වෙනම තියන් ඉන්නවා. බලන්න අපි කවදාකවත් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන දේවල් දේව මහිමය අත්දකින්නට පාවිච්චි කරනවද? හොඳට කල්පනා කරන්න ප්‍රේමවන්තිනි, දෙවියන් වහන්සේ ලෞකික දේවල් අපිට පාවිච්චි කරන්න එපා කියලා නැහැ. ලෞකික දේවල් අපිට උන්වහන්සේ ප්‍රයෝජනෙට ගන්න කියන්නේ දේව මහිමය අත්දකින්න. මේ දේවල් ප්‍රේමවන්තිනි මේ හැම වටපිටාවක් තුළින්ම ඔබ ජීවිතේ භුක්ති විඳින හැම වරප්‍රසාදයක් තුළින්ම ඔබ දකින්න මේ හැම දෙයක් තුළින්ම මේ හැම දෙයක් පිටුපසම දෙවියන් වහන්සේගේ හස්තය ක්‍රියාත්මක වෙනවා. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අපේ ජීවිතවල ප්‍රේමවන්තිනි අපි අත්දකිනවා කියන එක.
මේක අපිට දැනෙන්නට ඕන. නිසා කවදාහක්වත් ලෞකික දේවල් අපිට බාධාවක් වෙන්න බෑ. ඒ නිසා මම හැමදාම කියන්නේ ප්‍රේමවන්තෙනි, අපේ රැකියාව, අපේ අධ්‍යාපනය, එහෙම නැත්නම් අපි කරන කියන මොනම වැඩ කටයුත්තක්වත් දෙවියන් වෙතට යන ගමනට බාධාවක් වෙන්න බෑ කියන එක. ඒක වෙන්න බෑ. දෙවියන් වෙතට යන ගමනට බාධාවක් වෙන්න බෑ. ඒක උදව්වක් වෙන්න ඕන, අත්වැලක් වෙන්න ඕන. දෙවියන් වහන්සේ ඔබේ අවශ්‍යතාවය හොයලා, ඔබේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්නේ. කියන්න ප්‍රේමවන්තිනි, මම ඉන්නවා උඹත් එක්ක. ප්‍රේමවන්තිනි, අපි ගොඩක් වෙලාවට ඒ අවශ්‍යතාවය ඉෂ්ට වුණායින් පස්සේ ඒ දේ දිහා බලනවා. නමුත් ඒක දීපු කෙනාව අපිට අමතක වෙලා යනවා. එනිසා මතක තියාගන්න, මේ ජීවිතවල මෙන්න මේ ලස්සන ප්‍රාත්‍යහාර්ය ස්වාමින් වහන්සේ කරනවා. ප්‍රේමවන්තේනි, බලන්න 5000ක දෙනා හිස්සතින් ආපු 5000කට ස්වාමින් වහන්සේ අවසානයේදී මොකක්ද අත්දකින්නට ඉඩ සලස්වන්නේ? කවුරුත් කිසිම දෙයක් එළියට ගත්තේ නැහැ. මේ ඇයට කන්න දෙන්න මොනාද තියෙන්නේ කියලා අහද්දි ඔතන හිටියේ එක කොළුවෙක් විතරක්මද? රොටි පහක් එක්ක මසුන් දෙකක් අරගෙන ප්‍රේමවන්තේනි, කල්පනා කරලා බැලුවොත් අපිට තේරෙනවා ඔයිට වඩා අනිවාර්යෙන් මිනිස්සු ගාව මොන මොන හරි තියෙන්නේ නැති. දැන් මේගොල්ලෝ යන්නේ පාස්කුව සමරන්න, ජෙරුසලමට යන්නේ. ජෙරුසලමට යනවනම් මෙයාගේ මළුවල බෑග්වල අනිවාර්යෙන් කණ්ඩ බොණ්ඩ මොන මොන හරි තියෙන්නේ නැති. නමුත් කවුරුත් එළියට ගත්තේ නැහැ. මේ මිනිස්සුන්ට කන්න දෙන්න මොන හරි තියනවද කියලා අහද්දී ප්‍රේමවන්තෙනි, කවුරුත් එළියට ගත්තද නැහැ. බොහොම ආත්මార్థකාමී හැඟීමෙන් දෙවියන් ගාවත් ඉන්න අවස්ථාවන් අපේ ජීවිතවල තියෙනවා. බලන්න, ඒ ආත්මార్థකාමී හැඟීම් ස්වාමින් වහන්සේ එහෙම් පිටින්ම වෙනස් කරනවා. ආත්මార్థකාමීත්වයෙන් එහාට ගිහිල්ලා බෙදා ගැනීමේ සංගයක් උන්වහන්සේ ඒ මොහොතේදී ඒ ප්‍රාතිහාර්ය තුලදී ඇති කරනවා. ප්‍රේමවන්තෙනි, පෝජනය තුළින් ස්වාමින් වහන්සේ ඇති කරපු ලස්සනම දේ මෙන්න මේකයි. ආත්මార్థකාමීත්වයෙන් එහාට ගිහිල්ලා උන්වහන්සේ ඇති කරනවා සහෝදරත්වයේ සංගයක්, ඇති කරනවා බෙදා ගැනීමේ සංගයක්. බලන්න ඇතුලාන්තයන්වල කොච්චර වෙනසක් ස්වාමින් වහන්සේ සිද්ධ කළාද. ප්‍රේමවන්තේනි, අපිට අද ඔය භෝජනය ලැබන්න වාසනාවක් තියෙනවද? මම මුලින් කිව්වා ජ්වාම්තුමාගේ සුවිශේෂී දිව්‍ය සප්පසාදය ගැන කතා කරන්න මෙන්න මෙතනදී 6 වෙනි පරිච්ඡේදයේ. ප්‍රේමවන්තිනි, 6 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා ස්වාමින් වහන්සේගේ දිව්‍ය භෝජනය ගැනයි කතා කරන්නේ. අපි මේ තියෙන ශුද්ධෝ දිව්‍ය පූජා යාගය ගැනයි කතා කරන්නේ. මේ ලෝකයේ සිද්ධ වෙන ලොකුම ප්‍රාතිහාර්ය පූප, නිකම්ම නිකම් තියෙන මේ පිටිවයින් සෑදිච්ච පූපය ජේසුගේ ශරීරය බවට පත් වෙනවා. මේක තමයි අද ලෝකයේ මේ මොහොතේ සිද්ධ වෙන ලොකුම ප්‍රාතිහාර්ය. ප්‍රේමවන්තේනි, ඒ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන තැන ඔබත් මමත් වාසනාවන්ත වෙලා ඉන්නවා. ඒ ප්‍රාතිහාර්යට සාක්ෂිකරුවෝ වෙන්න, සහභාගී වෙන්න. එදා ඒ 5000ක දෙනාගේ ජීවිත ස්වාමින් වහන්සේ පිරවුවේ ඒ භෝජනය තුලින්. අද ඔබේ මගේ ජීවිත ස්වාමින් වහන්සේ පුරවන්නට යන්නේ මෙන්න මේ දිව්‍ය භෝජනය තුලින්. එනිසා දිව්‍ය භෝජනය තුළින් පිරෙන අපේ ජීවිත, භෝජනය වෙන අපේ ජීවිත කොච්චර වෙනස් වෙන්න ඕනද? එදා මලු වල හංගගෙන තමන්ගේ ආත්මార్థකාමීත්වය, මමත්වය, එහෙම නැත්නම් තමන්ගේ තියෙන පටු ආකල්ප එක ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත ස්වාමින් වහන්සේ වෙනස් කළා වගේ අද දිව්‍ය පූජාවට එන හැම මොහොතකම ඔබේ මගේ ජීවිතවල මේ කියන වෙනස, මේ කියන ප්‍රාතිහාර්ය ප්‍රේමවන්තෙනි අපි අත්දකින්නට ඕන. අපිට 5000කට කැමැතිමේ සිදුවීමේදී වැදගත්ම දේ මෙන්න මේකයි. අපිට දැනෙන්නට ඕන ජේසු මගේ ශරීරය තුළ, මගේ ආත්මය තුළ ඒකාත්මික වෙනවා, මාංශගත වෙනවා. දැන් මම නෙමෙයි ඉන්නේ, ස්වාමින් වහන්සේ ඉන්නේ. ප්‍රේමවන්තිනි, පාවුලුතුමාගේ අත්දැකීම තවදුරටත් මම නෙමෙයි ජීවත් වෙන්නේ, ස්වාමින් වහන්සේ
මා තුළ ජීවත් වෙන්නේ. එනිසා අපි අද දවසේ මේ ශුද්ධ දේව වචනයත් එක්ක ප්‍රේමවන්තෙනි අපේ ජීවිතවලට ඒ ශුද්ධ බලය ඉල්ලමු. ස්වාමින් වහන්සේට අපි කියමු අපේ ජීවිත නිරන්තරයෙන්ම ඒ දේව ආදරයෙන් පෝෂණය කරන්න. සම්විධානන් වහන්සේගේ ඒ ශුද්ධෝශ්‍රී ශරීරයෙන් පෝෂණය කරන්න. ඒ පෝෂණය ලබන්නට අපේ ජීවිත වාසනාවන්තයන් කරන්න. ප්‍රේමවන්තේනි, අපි හැම කෙනෙක් තුළම මනුෂ්‍ය ගති පැවතුම් තියෙනවා. අපේ ජීවිතවලට හැමතිස්සෙම බාධා කරන මනුෂ්‍ය අපේ ගති පැවතුම් තියෙනවා, අපේ ගමනට බාධා කරන. නමුත් මනුෂ්‍ය ගති පැවතුම් පැත්තකින් තියලා දෙවියන්ගේ ආදරය අත්දකින්නට අපිට පුළුවන් අපි විවෘත වෙන තැන. එනිසයි අපි ආරම්භයේදීම යාඥා කරේ, ශුද්ධාත්මයන්ට කිව්වේ අපේ ජීවිත ස්පර්ශ කරන්න. මෙතන මම නෙමෙයි ඉන්නේ, මෙතන ඔබ වහන්සේ ඉන්නේ. මාව අයිති කරගන්න. ඔබේ වචනෙන්, ඔබ වහන්සේගේ වචනෙන් මගේ ජීවිත පෝෂණය කරන්න කියලා ආරම්භයේදී ඒ නිසයි අපි ස්වාමින් වහන්සේට කන්නලව් කරේ, යාඥා කරේ. ප්‍රේමවන්තනි, අපි ඒ නිසා නැගිට සිටිමු. ස්වාමින් වහන්සේට විශේෂාකාරයෙන් අපේ ජීවිත බාර දෙමු. දෙවියන්ගේ ආදරය බොහෝ දේවල් තුල අපි අත්දකින්නවා. දෙවියන්ගේ ආදරය අපි හැම දිව්‍ය පූජා යාගයක් තුළම ප්‍රේමවන්තිනි අපි දැනුවත් වුණත් නොදැනුවත් වුණත් අපි ඒක අත්දකින්නවා. ස්වාමින් වහන්සේක වෙන්නට ඉඩ හරිනවා. බලන්න, වහන්සේ පුදුමාකාර විදියට අපේ ජීවිත ස්පර්ශ කරනවා. ඒ නිසායි මේ ස්වාමින් වහන්සේව හොයාගෙන අදටත් දහස් ගණනක් මිනිස්සු උන්වහන්සේ පසුපස්සේ ඉන්නේ. ඒ ආදරය අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය නිසා, ඒ ආදරය නැතුව අපේ ජීවිත ගත කරන්න බැරි නිසා ප්‍රේමවන්තිනි අපිට ඒක දැනෙනවා. ස්වාමින් වහන්සේ අපිත් එක්ක ඉන්නවයි කියන එක. අපි මේ මොහොතේදී උන්වහන්සේට ස්තුති කරමු, උන්වහන්සේට ප්‍රශංසා කරමු, උන්වහන්සේට අපේ හදවත් විවර කරමු. විඩාවට පත් වෙලා හිටපු මිනිස්සුන්ට උන්වහන්සේගේ හැඟීම් දැනීම් උන්වහන්සේ ක්‍රියාත්මක කළා වගේ විඩාවට පත් වෙලින් අපේ ජීවිත ජේසු හොඳට අඳුරනවා, හොඳට දන්නවා. ඒ ජීවිත ස්පර්ශ කළ ඉවරයි ප්‍රේමවන්තේනි. ස්වාමින් වහන්සේ මේ ශුද්ධ භූමියට එත්තිම ඒ ජීවිත ස්පර්ශ කරලා ඉවරයි. අපි ඒ නිසයි ස්වාමින් වහන්සේට ස්තුති කරන්නේ. දේව වචනය තුල අපිව ශක්තිමත් කළා. නමුත් අපි දන්නවා ඒ ස්වාමින් වහන්සේ ප්‍රේමවන්තේනි අපිව ස්පර්ශ කරලා ඉවරයි. අපි ජීවිතේ අත්දකලා තියෙන හැම වරප්‍රසාදයක් ගැනම සිහිපත් කරමු. ගෝලින් ඔබ ළඟ මොනවද කන්න දෙන්න තියෙන්නේ? ගෝලින්ට මතක් කළා, මම නුඹේ ජීවිතවල ප්‍රාතිහාර්යන් කරලා ඉවරයි මේ වෙද්දී. ප්‍රේමවන්තේනි අපිටත් මතක් කරනවා ඔබේ මගේ ජීවිතවල ප්‍රාතිහාර්යන් ස්වාමීන් වහන්සේ කරලා ඉවරයි. ඔබේ මගේ ජීවිත උන්වහන්සේ ස්පර්ශ කරලා ඉවරයි, බලගතු කරලා ඉවරයි, ආත්මයන් වහන්සේව අපේ ජීවිතවලට දීලා ඉවරයි. අපි ජීවත් වුණාද අපිට දැනෙනවද? අපි ස්තුති කරමු. ස්වාමින් වහන්සේට අපේ ප්‍රශංසාව අපි පුද කරමු. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතය තුළ ඒ ප්‍රාතිහාර්ය කරන්නට යන මේ ශුද්ධ භූමියට ඔබ ඇතුල් වෙද්දිම උන්වහන්සේ ඔබ මාව දැක්කා. එදා උන්වහන්සේ පසුපස යාපු මේ මහා ජනතාවගේ ඇතුලේ තිබුණ දේ උන්වහන්සේ දැක්කා වගේ
මේෂදෝ භූමිය ඇතුල් වෙච්ච ඔබ මක් ගැන උන්වහන්සේට දැනුණා දැක්කා. එනම් මේෂදෝ දිව පූජාව තුළ කූප බෙදා ගැනීම තුළ අයිති කරගන්න උන්වහන්සේ අද දවසේ ඔබ වාතුලේ ප්‍රාතිහාරය කරනවයි කියලා එක විශ්වාස කරලා අපි උන්වහන්සේ ස්තුතිය කියන්නට යනවා. උන්වහන්සේ මගේ ජීවිතයේ අද දවසේ උන්වහන්සේ දකිනවා, උන්වහන්සේ දැනෙනවා, උන්වහන්සේ ඒ තුළ ප්‍රාතිහාරය කරනවා මයි. එනම් ඔබ මේ ශුද්ධ භූමියේ අද දවසේ ආපදේ උන්වහන්සේගේ අතට දෙන්නට යනවා. උන්වහන්සේ ඒක ස්වර්ගයට තුති පුදන්නට යනවා. ඔබේ මගේ ජීවිත තුළ ප්‍රාතිහාර කරන්නට එනිසා සමී වහන්සේට අපි ස්තුති කියන්නට යනවා, ප්‍රශංසා කරන්නට යනවා. උන්වහන්සේ මා තුළ ඒ ප්‍රාතිහාරය කරන නිසා, උන්වහන්සේ මා තුළ ඒ බලය උන්වහන්සේ ස්ථාපිත කරන නිසා අපේ දෑතින් ඔසවලා අපි උන්වහන්සේට කියමු ස්වාමිනේ, වහන්සේ ස්තුති ස්වාමිනේ, ප්‍රශංසා ස්වාමිනේ. වහන්සේගේ මහා ප්‍රාතිහාර තුළ වහන්සේ පස්ස යාපු කිසිම කෙනෙක් වහන්සේ හිස් අතින් අරියේ නෑ ස්වාමිනේ. වහන්සේ ජීවිත වෙනස් කළා, ජීවිත බලවත් කළා, වහන්සේගේ ආදරය තුළ රැඳෙව්වා ස්වාමිනේ. ස්තුතිය වහන්සේට, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ස්තුති Tutti prescienza, tutti prescienza, tutti prescienza, tutti prescienza.
tutti prashansa, 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 tutti prashansa. Ape stutiya prashansa wat ekka me mohotedi api swamin wahanseeta ape jeevitha osawamu ape deeth osawaginai අපි ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. අපේ ජීවිත මේ මොහොතේදී ස්වාමින් වහන්සේට ඔසවමු. ප්‍රේමවන්තේනි. මේ සතිය ආරම්භයේදී ස්වාමින් වහන්සේ අපිට මතක් කරලා දුන්නා. බියගලුවේ සිටි අපෝසලරුන් මැදට වැඩම කළ සම්විධානන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේව ඔවුන් මතට තමන්ගේ හුස්ම හෙලීම තුලින් දානය කළා. ඒ හුස්මත් එක්ක ඒ ජීවිතවල පව බර නැති කළා. පවින් සෝදා හැරියා. ප්‍රේමවන්තේනි, ඒ ශුද්ධවන්ත වෙච්ච තැන තමයි ජේසුගේ වැඩ සිටීමේ ප්‍රීතිය අත්දැක. ස්වාමීන් වහන්සේට කියමු, ඒ ආත්මයන් වහන්සේගේ බලය අපි එකිනෙකා මත මේ මොහොතේදී දානය කරන්න කියලා. ඒ ශුද්ධ ආත්මයන් වහන්සේව අපි එකිනෙකා මතට ප්‍රමුදේරි දානය කරන්න කියන්න. හුස්ම අපිට දෙන්න ස්වාමිනේ කියන්න. ස්වාමීන් වහන්සේට කියන්න. ඇතුලේ තියෙන පාපේ නිදහස් කරලා ජීවිත සුවපත් කරන්න කියලා, ජීවිත ස්පර්ශ කරන්න කියලා. ස්වාමිනේ, ප්‍රේමවන්තේනි, ජේසු අපේ ජීවිත ස්පර්ශ කරද්දී, අපේ හදවත් ස්පර්ශ කරද්දී, ඒ හදවත් දැවි ඇවිලි යනවා කියලා ගෝලින්ගේ අත්දැකීම තුල අපිට කියලා දුන්නා. එම්මවුස් ගමනේදී අපි හදවත් ස්පර්ශ කරද්දී පාපය තවල අවල් අලු කරලා දානවා, දුක් වේදනාව තවල අලු කරලා දානවා, ලෙඩ රෝග අසනීපයන් රෝග පීඩාවන්ගෙන් අපව සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. ස්පර්ශ කරන්න ස්වාමිනේ, ස්පර්ශ කරන්න අපේ ජීවිත සනසන්න ස්වාමිනේ, සනසන්න ස්වාමිනේ, අපේ ජීවිත සුවපත් කරන්න ස්වාමිනේ, සුවපත් කරන්න ස්වාමිනේ, අපේ රිදිච්ච තැන් සුවපත් කරන්න ස්වාමිනේ, සුවපත් කරන්න ස්වාමිනේ, අපේ තුවාලයන් සුවපත් කරලා දෙන්න ස්වාමිනේ, සුවපත් කරන්න ස්වාමිනේ, අපේ ජීවිත ජීවිත සිටවන්න, අපේ ජීවිත ස්පර්ශ කරන්න ස්වාමිනේ. ඔබේ දෑත් දෙපැත්තට දිග හරින්න, දෙපැත්තට දිග හැරලා ඔබේ අල්ල ඉහළට ඔසවලා කියන්න ස්වාමිනේ.
ස්පර්ශ කරන්නේ නම් ජේසුනේ වහන්සේ අපිට තනි වෙන්න ඉඩ දෙන්න එපා. තනි වීම තුළ අපිට ඔබ වහන්සේ මුණගැහෙන්නට ඕන ජේසුනේ. තනි වීම තුළ අපිට අනිත් කෙනාගේ ජීවිත දැනෙන්නට ඕන ස්වාමිනේ. ස්පර්ශ කරන්න ඔබගේ බලෙන්